බලාපොරොත්තුවෙන හසේ කරගන්න පුළුවන් කරන එක. මේක විශේෂත්වයක් තියෙනවා අයලට් කරන එකක් වගේ පෙනුනාට මේක අයලට් භාවිතයෙන් තොරව කරන එක ගොඩක්ම සරලයි. ඉතින් බලමු අපි මේක කොහොමද කරගන්නේ කියලා. ඉතින් බලමු අපි මේ කර්ණ එක කොහොමද කරගන්නේ කියලා. මේකට අවශ්‍ය රෙදි ප්‍රමාණවත් හොයාගන්න හැටි, ඒ වගේම ගොඩක්ම සරලයි. මේක නැහොම් දන්නේ නැති ඕනම කෙනෙකුට කරගන්න පුළුවන්. නමුත් ගොඩාක් ලස්සන කර්ටන් එකක් අන්තිමට මහල ඉවරුනාම. ඉතින් මේ කර්ටන් එකට අපි කියන්නේ බැක් ටැප් කර්ටන් කියලා. කෙන් කර්ටන් වර්ගයේ නම, මෝස්තරේ නම. ඉතින් අතර මම මේක කරන එක මහල ඉවරලා තියෙන පොඩ්ඩක් ඉතුරු කරලා තියෙන ඔයගලන්ට. මට ඇත්තට මේක මහල ඉවරනට පස්සෙ තමයි තේරෙන්නේ ළමයින්ටත් මේක කියලා දුන්නා හොඳයි කියලා. නමුත් මම මේක කොලේක කරනනම් ඔයාලට පැහැදිලි වෙනවා. එතකොට ගොඩක්ම මොකද අපි මේකේ හෙදට කර්ටන් එකට අවශ්‍ය උස සහ පළල කොහොමද ගන්න කියලා අපි බලමු. ඉතින් මේක රෙදි ප්‍රමාණ ගන්නකොට 110 පළල රෙද්දෙන් ගන්න. එතකොට ලේසි. දැන් සාමාන්‍යයෙන් අපි මේකේ ජනෙල්ලේ හෝ දොරේ පළල වගේ අඩුම තුන් ගුණයක්වත් ඕනේ වෙනවා මේ කර්ටන් එකට. එතකොට තමයි ලස්සන. ඊට වඩා වැඩි වෙනවා නම් කමක් නැහැ. නමුත් මේක ගන්නකොට අපි අඩුම තුන් ගුණයක්වත් ගන්න ඕනේ. ඒ කියන්නේ පළල ගැන මම කිව්වේ. ඊට පස්සේ උස ගන්නකොට අපි ජනෙල්ලේ උසට වඩා මෙහම වාසී වලට අඟල් 10 හමාරක් එන විදිහට ගන්න. එතකොට අපි දැන් සාමාන්‍යයෙන් ඔය ජනෙල්ලේ තියෙන සීමාවට වඩා ඉහළින් අඟල් 3ක් විතර තව ඉහළින් තියලා තමයි ගන්න ඕනේ. මගේ පසුගිය වීඩියෝ නරඹන්න ඒ වගේ තියෙනවා ජනෙල්ලේ උස කොහොමද ගන්න කියලා. ඒ විදිහට ගන්න. ඊට පස්සේ අපි මේක හදා ගන්න හැටි බලමු. ටැබ් එක කියලා කියන්නේ තමයි මෙන්න මේ කොටසට. මේ කොටස තමයි ටැබ් එක කියලා කියන්නේ. එතකොට මේකේ ටැබ් කොටස කපා ගන්න ඕනේ. කොටස් කපා ගන්න ඕනේ අඟල් 5ක් දිග, 5ක් පළල තමයි ටැබ් කොටස් කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක හොඳට ඇතුළට තියලා මෙතන අඟල් භාගෙට හිටින්න මැහුමක් අහලා මේක අනිත් පැත්ත හරව ගන්න. අනිත් පැත්ත හරව ගන්නකොට අපි මෙන්න මේ විදිහට මැද්දට හිටින්න හරව ගන්න. ඒ කියන්නේ මැහුම මේ වගේ මැද්දට හිටින්න. එතකොට මේ පැත්ත හොඳ පැත්ත. මෙතන මැහුම තියෙන පැත්ත. ඔයගලන්ට පැහැදිලි වෙයි කියලා මම හිතනවා. බලමු අපි මේක. දැන් මම මෙතන මෙතන ඉඳන් පහලට උස ලකුණු කරලා තියෙනවා 5 හමාරක්. එතකොට මේ වාටේ ඉඳන් මෙහෙට ලකුණු කරලා තියෙනවා 5ක්. මේ දෙපැත්තට අඟල් 1 හමාර 1 හමාර ඉන්න ඕනේ මෙහුම් වාසි වලට. එතකොට අඟල් 1 හමාරක් මෙහෙට නැමිලා තමයි වාටිය නැහෙන්න ඕනේ. කියන්නේ අඟල් භාගයක් ඇතුළට නැගෙනවා. තව අඟලක් ඇතුළට නම්ලා වාටි දෙකක් මහගන්න දෙපැත්තෙන්. මේකෙත් එහෙමයි. ඊට පස්සේ අපි මේ අඟල් 5ම මෙහෙට නම්ලා අයන් කරගන්න ඉස්සෙල්ලා ඊට පස්සේ අපි තව අඟල් භාගයක් ඇතුළට නම්ලා නැවත අයන් කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේක මෙන්න තියලා වාටිය මහගන්න. මෙන්න මේ විදිහට. උඩ මේක මහල ඉවරනකොට වාටිය මෙතන 4 හමාරක් තමයි තියෙන්නේ. බලන්න මම මෙතන මේ වාටිය නෙමෙයි විදිහට අල්පනිතකලි රැඳෙවුවා. මේ විදිහටම තමයි රෙද්දි කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලු කරන්න ඕනේ මෙතන උඩේ අපි ටැබ් අල්ලන කොටස මේ තියෙන උඩ මෙතන යට වාටිය කොටසනේ. එතකොට මෙතනත් අපි අඟල් භාගයක් මෙන්න මේ විදිහට නමලා හොඳින් අයන් කරගන්න අඟල් භාගයක්. ඊට පස්සේ අපි හරියටම මේ නැමුවට පස්සේ මෙතනින් පහලට අඟල් 5ක් මෙහෙම නමලා නැවත ඕගොල්ලෝ අයන් කරගන්න ඕනේ. ඔයගලන්ට පැහැදිලි ඇති. මෙතන වාටිය නමලා අයන් කරා. ඊට පස්සේ එතන ඉඳන් පහලට අඟල් 5ක් ලකුණු කරලා මේක අයන් කරගන්න හොඳයි. ඊට පස්සේ අපි කරන්නේ නැවත දැන් අපි මෙහෙම නමලා මෙහෙම අයන් කරලා තියෙන. ඊට පස්සේ නැවත අපි මෙන්න මෙතන ඉඳන් මේ නැම්මේ ඉඳන් පහලට
අඟල් භාගයක් ලකුණු කරලා ඒකත් අපි මෙහෙම හොඳින් අයන් කරගන්න ඕනේ. පැහැදිලි ඇති අඟල් භාගය. හොඳින් අයන් කරගන්න. ඊට පස්සේ කරන්න ඕනේ මෙතන ඉඳන්. මෙන්න මෙතන ඉඳන් මම ලං කරන්න පොඩ්ඩක් කරනවා. මෙතන ඉඳන් අඟල් දෙකක් ලකුණු කරනවා අපි. අඟල් දෙක. එතන ඉඳන් අඟල් මේ දුර අඟල් හතයි. මෙතන දෙකයි. මෙතන හතයි. මෙතන දෙකයි. මෙතන හතයි. දෙකයි හතයි. මේ විදිහට දිගටම මේ විදිහට ලකුණු කරගෙන ටේලරේ චෝක් කෑල්ලකින් රේඛ හැදගෙන යන්න. දැන් අපි බලමු මේ ටැබ් කොටස මේක එකට සම්බන්ධ කරලා මහන්නේ කොහොමද කියලා. ඉතින් මම අර කොලේ පෙන්නපු විදිහටම මේක සම්බන්ධ කරන්න ඕනේ. එතකොට අපි ටැබ් කොටස් හරිගස ගන්නකොට මෙතෙන්ටයි, කියන්නේ පටන් ගන්න තැනටයි කර්ටන් එකේ පළල පැත්තේ අවසන් වෙන තැනටයි අනිවාර්යෙන් ටැබ් එකක් එන්න ඕනේ. කියන්නේ 2 7 2 7 ඒ විදිහට මාරු කර කර අපි ලකුණු කරගෙන ගියේ. ඒ විදිහට එනකොට අවසානට මේ වගේ ටැබ් එක සම්බන්ධ වෙලා මහන්න ඕනේ. අපි දැන් මේකේ අර මම කොලේ පෙන්නපු විදිහට රෙදි කොටස මෙහෙම නමලා අයන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන මැහුම තියෙනවා. මැහුම මැද තියෙන්නේ මේක අපි මේ කෙළවරට මෙහෙම තියෙනවා. ඔයාලට ඕන නම් මෙහෙම තියලා ආල්පින්ට් එකේ හදව ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ කොටස මේක වාටිය මේ කොටස යටට නමලා ගානට මහ ගන්න තියෙන්නේ. ගොඩක්ම සරලයි. බලමු අපි බලන්න. දැන් මම මෙතනින් තියලා තියෙන්නේ. ඊට පස්සේ මම මෙහෙම දිගටම ටැප් ටික තියාගන්න අර අපි අකුණු කරපු පිළිවෙල තියලා අපි මේක ගානට මහ ගන්න ඕනේ. ටැබ් එක මෙතනින් තියලා තියෙන මම අල්පනිකක් ගහලා ඒකත් අපි මේ විදිහට මහ ගන්නවා. ඒ විදිහට තමයි ඔබ දිගට මේ ටැබ් එක සම්බන්ධ කරලා මහ ගන්න ඕනේ. මේ කර්ටන් එකේ උඩම හරිය තමයි මම මේ මෙහෙවේ. දැන් මේ ටැබ් කොටස උඩ මේ විදිහට අල්ලගෙන ඊට පස්සේ පහළ කොටස දැන් අපි මෙතනින් වාටියක් නමලා අයන් කරලා තියෙන්නේ. දැන් ඒකට මේකත් මෙහෙම ගානට නමා ගන්න. පැහැදිලි ඇති මෙහෙම නමලා දිගටම මේ විදිහට නමලා ටැප් කොටස් ටික සම්බන්ධ කරලා මහ ගන්නයි තියෙන්නේ. ඔබලන්ට ගොඩක්ම සරලයි මේ විදිහට දිගටම සම්බන්ධ කරලා මහ ගන්න. මහ ගත්තට පස්සේ බලන්න මේ විදිහට තමයි ටැප් ටික තියෙන්නේ. එතකොට අපි ටැප් එකක් අල්ලලා තියෙන්නේ අඟල් 7 7. දැන් හොඳ පැත්ත තමයි මේ. අපි දැන් මේක බලමු පෝල් එකකට දාලා කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ කර්ටන් එක පෝල් එකට දැන් මම තියෙන්නේ. ගොඩක්ම සරලයි. උත්සාහ කරලා බලන්න. පාඩම ගොඩාක් වැදගත් වෙයි කියලා හිතනවා මම ඔයාලගේ ප්‍රයෝජනයට ගනී කියලා හිතනවා. ඒ වගේම මේ වීඩියෝ එක සම්බන්ධව ඔයාලගේ අදහස් හා යෝජනා පහකින් කමෙන්ට් කරන්න, යාළුවන්ට බලන්න ශෙයා කරන්න තමයි කරන්නේ. නැවතත් මේ පාඩම අපි හම්බෙමු. ආයුබෝවන්. Thank you.